එකම කීබෝඩ් එකයි මවුස් එකයි මොනිටර් එකයි යූස් කරලා PC දෙකක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි මේ. මේකට කියන්නේ KVM ස්විච් කියලා. KVM ස්විච් එක රිවියු එකක් සමගින් Gearbox YouTube channel එකේ තවත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එහෙමනම් අපි මේක ඕපන් කරලා බලමු. ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක KVM ස්විච් එක මට ලැබිච්ච පැක් එකත් එක්ක මේ ඩිවයිස් එකේ ආරක්ෂාවට ජල වාෂ්ප උරා ගන්න සිලිකා ජෙල් පැකට් එකකුත් අන්තර්ගත කරලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා මොඩල් නම්බර් එක KVM-21UA 2-port USB 2.0 KVM switch made in China. මෙන්න මෙතන තියෙනවා VGA port එකක්. මෙන්න මේ පැත්තේ තියෙනවා USB port එකක්. මෙන්න මේ පැත්තේ තියෙනවා VGA port එකයි USB 2.0 type B port එකයි USB port එකයි. මෙන්න මේ පැත්තේ තියෙනවා VGA port එකයි USB 2.0 type B port එකයි USB port එකයි. මෙන්න මේ switch එකෙන් තමයි අපේ PC දෙක select කරන්න. PC 1 or PC 2 මේ තියෙන ඉන්ඩිකේටර් ලයිට්ස් වලින් ඒක පෙන්වනවා. KVM කියලා කියන්නේ කීබෝඩ්, වීඩියෝ, මවුස්, ස්විච් කියන එක. ලංකාවේ මුදලින් රුපියල් 950ක් වගේ මුදලකට මට මේක ඔන්ලයින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වුණා. ඔයාලගේ අවශ්‍යතාව අනුව මේ වගේ ස්විච් එකක් ඕන වෙන්න පුළුවන්. මේ ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එකේ මේ ඩිවයිස් එක වය කරගන්න ආකාරය රූප සටහන් මගින්ද දක්වලා තියෙනවා. අපි දැන් මේ ඩිවයිස් එක වය කරගන්න ආකාරය බලමු. මෙන්න මෙහෙම PC 1 VGA port එකට PC එකක් කනෙක්ට් කරනවා. ඒ PC එකම USB 1 type B port එකට මේ විදිහට කනෙක්ට් කරනවා. ඊළඟට අපේ අනිත් PC එකේ VGA port එක PC 2 පැත්තට කනෙක්ට් කරනවා. ඒ PC එකත් දැන් USB 2 type B port එකට කනෙක්ට් කරනවා. දැන් මෙන්න මේ VGA port එක අපේ මොනිටර් එකට කනෙක්ට් කරනවා. දැන් අපේ මවුස් එකයි කීබෝඩ් එකයි කනෙක්ට් කරන්න තියෙන්නේ. මෙන්න මෙතන තියෙන USB console කියලා තියෙන ඕනම USB port එකට අපේ කීබෝඩ් එකයි මවුස් එකයි කනෙක්ට් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් printer එකක්, scanner එකක් හෝ වෙනත් ඕනම USB device එකක් PC දෙකටම පොදුවේ භාවිත කරන්නත් මේ USB port එකක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ ස්විච් එකෙන් පුළුවන් අපේ PC දෙකෙන් අවශ්‍ය එක සිලෙක්ට් කරන්න. මේ තියෙන්නේ KVM ස්විච් එකෙන් වය කරගෙන මගේ PC එකයි ලැප්ටොප් එකයි පාවිච්චි කරන විදිහ. මේ PC 2 විදිහට පෙන්නන්නේ මගේ PC එක. මෙන්න බලන්න. මේ මවුස් එකෙන් කන්ට්‍රෝල් කරන්නේ මගේ PC එක. මගේ ලැප්ටොප් එකත් මේකට කනෙක්ට් කරලා තියෙන්නේ. ඔන්න බලන්න මම ස්විච් කරනවා. දැන් මේ මවුස් එකම ලැප්ටොප් එකටත් පාවිච්චි කරන්න පුළුවන්. මොනිටර් එකෙන් දැන් පෙන්නන්නේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එකමයි. ඔන්න බලන්න මම ආයිත් PC එකට ස්විච් කරනවා. මේ වගේ ගැජට් එක රිවිව් එකක් සමගින් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු. අයිබෝවන්.